එරානුයි මමයි ඥානක්කා වගේ අනාවැකි කියන පරම්පරාවෙන් ආපු අය නෙවෙයි. අපි අනාවැකි කියන්නේ ඒක පදනම් කරලා එක එක දේවල් කියන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යාව, economic science එක. අපි මේ ආර්ථික විද්‍යාව පදනම් කරලා සාක්ෂි මත තීරණ ගැනීම සඳහා තමයි අපි බැඳී ඉන්නේ. Evidence based policy making. සමහර අය නයිතෙල් විකුණන අය ඉන්නවනේ. නයිතෙල් විකුණනවා වගේ අපි ප්‍රතිපත්ති විකුණන්නේ නැහැ. දැන් මාස 26කට ඉස්සෙල්ලා අපි කතා කරන්නේ සම්පූර්ණ වෙනින් වාතාවරණයක. අම්මා උදේ ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න හදනවා, හරි කැම ටිකක් ගන්න හදනවා. තාත්තා අමාරුවේ ගිහිල්ලා ගෑස් පොලිමේ සිටිනවා. අනිත් අය අසල් වැසියෝ බලාගෙන ඉන්නවා කොහොමද අපි කියලා බොමිදල් ටිකක් ගන්න. ස්විච් එක දැම්මම ලයිට් එක නැහැ. පාරට බැස්සාම බස් ටික නැහැ. මෙහිම වාතාවරණයක් නේද තිබ්බේ. දැන් ඒ අභියෝගේ තියෙන අවස්ථාවේදී එතන නායකයෙක් ඉදිරිපත් වෙනවා. ඒ අභියෝගය තනි පුද්ගලෙක් බාර අරගෙන ඒකේ ප්‍රතිඵලය තමයි අද පේන්න තියෙන්නේ. එන්න ගන්න කියලා කියනකොට අනේ බැහැයි කියලා දුවල යනවා. අනෙක් පැත්තෙන් එක්කෙනෙක් තමගේ ගේත් පුච්චගෙන නෑ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියලා එළියට බැහැලා ඒ තියෙන අභියෝගයේ අනිත්‍යයත් එක්ක බාර අරගෙන කටයුතු කිරීම තමයි නායකයෙක්ගේ සැබෑ ස්වරූපය. අනිත්‍යයට බැරි නිසා තමයි රණින්ට පුළුවන් කියලාද කියන්නේ. රට හදන හැටි අපි රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්නනවා. රටේ ජනතාව ඒ අත්දැකීම ලබා ගන්න ලෑස්ති. දැන් කියනවා අත්හදා බලන්න වෙලාවක් නෙමෙයි කියලා. ලෝකේ හැමදාම ඉස්සරහට ගිය අත්හදා බැලීම් වලින් තමයි. ලෝකේ හැමදාම වෙනස් උනේ අලුත් අත්හදා බැලීම් වලින්. මේ දූෂිතයන්ගේ හොරුන්ගේ පාදඩයන්ගේ පාලන. ඒක අත්හදා බලලා දැන් අවුරුදු 76ක්. ඒක අප්‍රිය වෙලා තියෙන්නේ. ඒකෙන් රට තවත් බංකොලොත් වුණා. එහෙම නැතුව රට හදන අලුත් කණ්ඩායමක අලුත් අත්දැකීම අත්හදා බලන්න ඕන. අත්හදා බැලීමෙන් තමයි. දේශපාලන කියන්නේ ගා ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා, hina වෙනවා, කතා කරනවා. ඉතින් එහෙම වුණා කියලා එහෙම පස්සේ යන්නේ නැහැ. මොකද පක්ෂයක් හැටියට අපි කවුරු ආවත් පක්ෂයට පිළිගන්නවා. හැබැයි දැන් ගියායට නම් සමාවක් නම් හම්බෙන්නේ නැහැ මගේ දැන් පක්ෂේ. මොකද මේ පක්ෂය රූස්ස ගහක් වගේ තමයි වැටුණා වගේම නැගිටින පක්ෂය. දූෂණය අනිවාර්යෙන්ම අපි නැති කරනවා. දූෂණය දූෂණයට තියන්නේ නැහැ. පෞල් දේශපාලනයයි පෞල් පත්වීම් වලටයි කිසිම ඉඩකඩක් නැහැ. රාජපක්ෂලා ආර්ථිකය නැති කළා. සමහර අයට හුඟක් වත්කම් තියෙනවනම් ජීවිත කාලෙම වැඩක් කරලා නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රී වුණා කියලා වැඩි පඩියක් හම්බ වෙනවා. ජීවිත කාලෙම රැකියාවක් කරලා නැත්තම් මම කියනවා දූෂණ විරෝධී කොමිෂන් සභාවට දැන් ඒවා හොයලා බලන්න වෙලා වැවිලා තිනවා කියලා. කොහෙන්ද මේ වත්කම් ලැබිලා තියෙන්නේ? අනුර දිසානායක මහත්මයා කිව්වා මට නම් බාර ගන්න බෑ කියලා. සරත් පොන්සේක මහත්මයා කිව්වා බාර ගන්න බෑ කියලා. සජිත් මැතිතුමා කිව්වා වෙලාව බලන්න ඕනි කිව්වා. ඒ වෙලාව මොනවත් බලන්නේ නැතුව මම මේක බාර අරගන්නම් මේ රට ගොඩ ගන්න මට පුළුවන් කියලා බාරගත්ත නායකයෙක් ඉන්නවනම් ඉන්නේ මේ රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක මම මේ අවතාර නැවත මතක් කරන්න ඕනේ. ඇත්තටම අපිට මේ දිෂ්ඨම දෙනත් එක්කම තරඟයක් තියෙන කල අපි විශ්වාස කරනවා. මොකද අපි බොරුවට මැතිවරණේ අපි දිනලා කියලා ඉවර වෙලා ප්‍රතිපල එන්න ඉස්සෙල් වෙලා උදන් අනන පක්ෂයක් නෙමෙයි. අපිට සීලරතන හාමුදුරුවොත් අභියෝගයක්. මොකද ඔහු ජනාධිපතින අපේක්ෂකේ. රටේ ජනතාව ඇඳවිල්ලක්, රැවැට්ටිල්ලක්. ඔබ බලන්න දැන් කියනවා එතුමන්ලාගේ ප්‍රකාශයක් තුළ සංවර්ධන බැංකුවක් අපි හදනවා රටේ. ඒ හදන බැංකුවෙන් ණය ගන්න කිසිම අපයක් අවශ්‍ය නැහැ. ලෝකේ කොහෙවත් එහෙම සංවර්ධන බැංකුව හදලා එහෙම කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. JVP ඕන වෙලා තියෙන මේ රටේ කොහොම හරි බලය ලබා ගන්න. රටේ ජනතාව මේ සැරේ රවට්ටන්න බෑ. විශාල ජනරැල්ලකින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර තමාගේ පුතාගේ මැතිවරණයේ වෙනුවෙන් සල්ගාදු පිටිය දිහා බලාගෙන ත්‍රිවිල් පාක්කයකින් තමයි අනුරාධපුරයේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ. මේ පණිවිඩයම ඇති මේ රටේ දේශපාලනඥයන් ජනතාව රවට්ටලා ජනතාවගේ ඡන්දය ලබාගෙන ඉවර වෙලා ඒ අපේක්ෂාවන් ඉටු කිරීමට ජනතාව දෙන ප්‍රතිඵලය. කලපුරුදු තියෙන නායකයන් විදිහට මට පේන්නේ මේ තුන්දෙනා අතරින්ම ඉදිරියෙන් ඉන්නේ වර්තමාන ජනාධිපතිතුමා කියලා. මේ දේශපාලනය තුළ අර්බුද කළමනාකරණය තුළ විශාල වශයෙන් අත්දැකීම් අවශ්‍යයි, තමන්ගේ දැනුම අවශ්‍යයි, අන්තර්ජාතික සම්බන්ධතා අවශ්‍යයි, ඒ වගේම ප්‍රශ්නවලට නොසැලී කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ජනතා අවියුක්ති බලමුණ කියන ගෙම්බෝ වගේ පලිනවා කියලා. හැබැයි ගෙම්බෝ වගේ පලිනවා කියන එතුමාට මම කියනවා මුලින්ම ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලන්න. එතකොට ඒ අයත් විවිධ අවස්ථාවලදී ගෙම්බෝ වගේ හරි හාවෝ වගේ හරි නරි වගේ හරි පැනපු හැටි මතක් වෙන්නේ. මායි සමන්ත ඉදරත් නැයි ඒක පාර්ලිමේන්තු බැකරණේක ඒකට ඡන්දෙල්ලුයි. මම ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය අමති වෙනකොට සමන්තත් නියෝජ්‍ය අමති. අපි ගෙම්බෝ වෙනවා නම් ඒගොල්ලෝ අපිටත් වඩා ලොකු ගෙම්බෝ වෙනවා ඒ විදිය. මොකද ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපතිවරණේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාලත් එක්ක
එකට සරත් වංශක මහත්මයා වෙනුවෙන් එයා එක වේදිකාවර නැද්ද? අපි හැම කරාම සුම්මා, ඒගොල්ලෝ කරාම උම්මා. දැන් අපි අහගෙන නැහැ අනුර කුමාර මැතිතුමා කියනවා ආහාර වලට වැට් එක අයින් කරනවා, සෞඛ්‍යයට වැට් එක අයින් කරනවා, පාසල් අධ්‍යාපනයට වැට් එක අයින් කරනවා කියලා. දැන් මේ වැට් එකම ගහන්නේ මොනවටද? දැන් ආහාර වලට වැට් එකක් තියෙනවද? මොන ආහාර වලටද වැට් එක තියෙන්නේ? හාල් වලට වැට් ගහනවද? තිරිඟු පිළි වලට වැට් ගහනවද? අල බෝංචි තක්කලි වලට වැට් ගහනවද? බිත්තර වලට වැට් ගහනවද? මොන ආහාර වලටද වැට් ගහන්න කියන්නේ? වැට් නැහැ. මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දාන්නේ මේ ආනායනික ආහාර යම් යම් දේවල් වලට. කවුරු හරි මේ කට්ටියට කියලා තියෙනවා මේ වට වැට් එක ගහනවා කියලා, මේ කට්ටිය ගිහිල්ලා ගැහුවා මැනිෆෙස්ට් එකක් වැට් එක අයින් කරනවා. අපි එකක් මතක තියාගන්න ඕන, මේ හොයන්නේ ආගමට නායකයෙක් නෙවෙයි අපේ හාමුදුරුවනේ. මේ හොයන්නේ කුලයකට නායකයෙක් නෙමෙයි. මේ හොයන්නේ ජාතියට නායකයෙක්. දැන් බලන්න මේ 39 දෙනා අතරේ මේ ගලපන්නවත් පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගලපන්න කවුරු හරි ඉන්නවද ජනාධිපති අපේක්ෂකේ? ලංකාවෙන් එපයි කිව්වොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකේ බංගලත් වෙච්ච රටකින් ගියයි මෙහෙ ඇවිල්ලා අපේ රට ගොඩ දාලා දෙන්න කියලා. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕන. හරිනම් මේ 38 දෙනාම සන්දර්ශ දෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා.